ආයිබෝන් වාසනාවන්. අද අපේ වැඩසටහනට අපිත් එක්ක එකතු වෙන්නේ ප්‍රවීණ ජෝතිර්වේදී ප්ලූටෝ මහතා. ආයිබෝන් ඔබතුමාට. ප්ලූටෝ මහතාණනි, අප රටේ නොයෙක් දේවල් සම්බන්ධයෙන් අනාවැකි පළකිරීම හරි ජනප්‍රිය කාරණයක්. මේ අනාවැකි පළකිරීම සම්බන්ධයෙන් ඔබතුමා දරන මතය කුමක්ද? ඇත්තටම මල්ලි, සමහර වෙලාවට මං කියන දේ මටවත් ෂුවර් නැති එකේ මං කොහොමද කියන්නේ රටේ ඉන්න ජෝතිර්විද්‍යොත් ඇත්ත කියන්නේ කියලා. ඒක නිසා අපි සමහර වෙලාවට ඇත්ත කියනවා. ඒ වගේම ඇත්ත වගේම බොරුත් කියනවා. ඒ දෙක එකක් අනිවාර්යෙන් වෙනවනේ මල්ලි. එතකොට සමහර ජෝතිර්වේදීන් හඳහන් අනු අනායකි පල කරන්නේ කොහොමද? අපි හඳහනේ ග්‍රහයෝ ඉන්න විදිය බලලා, උපන් වෙලාවත් බලලා, මෝකක් හරි බොරුවක් ගොතලා අනාවැකියා කිව්වම මිනිස්සු එක පිළිගන්නවනේ. ඔබ ප්‍රකට ජෝතිර්වේදියෙක් කියලා මම පිළිගන්නවා. අපි කොහොමද රටේ ඉන්න ඇත්ත ජෝතිර්වේදියෝ කොහොමද හඳුනගන්නේ? සමහරු ලැප්ටොප් එකට ඇප් එකක් දාගෙන හඳහන් බලනවා. තවත් සමහරු ඉන්නවා ජ්‍යොතිෂ පාඨමාලාව හරියට හදාරන්නේ නැතුව තමන්ට කියලා නමකුයි තැනකුයි හදාගන්නවා. තවත් සමහරු මුදලට යට වෙලා මුකුත්ම දන්නේ නැතුව ජනතාව ගොනාට අන්දනවා. ඒක නිසා ඇත්ත ජ්‍යොතිර්විද්‍යාව අඳුනගන්න මිනිසු බුද්ධිමත් වෙන්න ඕනේ. ඔබතුමා කියන්නේ ජ්‍යොතිෂ බොරුවක් කියලාද? නෑ මල්ලි, ජ්‍යොතිෂ බොරුවක් නෙමෙයි. අද කාලේ මිනිස්සු එක පාවිච්චි කරන විදිය නිසා තමයි ඒක බොරුවක් වෙලා තින්නේ. ප්‍රවීණ අධිමානසික ශක්තිය, විශ්ව ශක්තිය, අද්භූත බලවේග, අර යෝගී මේ යෝගී කියලා අනාවැකි කියනවා. ඇත්තටම මේ මිනිසුන්ට මේ කියන කිසිම දෙයක් නැහැ. ඉතින් මෙයා කියන අනාවැකි බොරු වෙනවා. ඒක නිසා තමයි ජ්‍යොතිෂ පිළිගන්නේ නැත්තේ මෙන්න මේ වැඩ නිසා. මේ වගේ අනාවැකි ප්‍රකාශ කළා වැරදුනාම මොනවද මේ ජ්‍යොතිර්වේදියෝ කියන්නේ? ඒකට නම් ඉතින් ලෝකේ නැති දේවල් තියනවා කියන්න. හම්බුණු වෙලා වැරදි කියයි, වැරදි හඳහනක් ලැබුණයි කියයි, ඔය අතර සමහර අය මං එහෙම කිව්වේ නැහැ කියලාත් කියනවා. අපිට වැරද්දුවා කියලාත් කියනවා. ඔය වගේ ඉතින් මොනවා හරි බොරුවක් කියලා මේ අය නැතිනු තත්ත්වය ආපහු ලබා ගන්නවා. හැබැයි මෙයාලා කියන අනවකේ හරි ගියා නම් ඉතින් වෙලාව හරි, අපිට ලැබුණේ හරි හඳාන, අපි කිව්වා හරියට ඕම් වෙනවා කියලා. හැබැයි අනවකේ වැරදුනාම මොකක් හරි බොරුවක් ගොතලා බේරෙනවා. අවසාන වශයෙන් ඔබතුමාට මේ වැරදි අනාවැකිකරණ සම්බන්ධයෙන් ජනතාවට දෙන තියෙන අදහස කුමක්ද? ඔව්, ඇත්තටම ජ්‍යොතිෂ විද්‍යාවේ සත්‍යතාවයක් තියෙනවා. නමුත් මේ බොරුකාරය නිසා තමයි මේක කරන්න බැරිලා තියෙන්නේ. ඔබට තිබෙන්නේ ඔබ බෞද්ධයෙන්න බුදුන් වහන්සේ සිහි කළා මෛත්‍රිය වඩන්න, බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය අනුව ජීවත් වෙන්න, ඔබ කතෝලිකෙක් නම් ජේසුස් වහන්සේ උගන්වපු ධර්මය අනුව ජීවත් වෙන්න, ධර්මය රකින්න ධර්මයේ විසින් ආරක්ෂා කරන ලැබේ. එහෙමයි අපේ බුදුන් වහන්සේ දේශනා කරේ. ධර්මය අනුව ජීවත් වෙන්න. එතකොට හොර ජ්‍යොතිෂදිය පස්සේ ගිහින් ඔබගේ වටිනා කාලයවත් මුදල්වත් නාස්ති කරගන්න ඕනේ නැහැ. එපමණයි මට ඔබට කියන්න තියෙන්නේ. හොඳයි, එතුමා හොඳ උපදේශයක් තමයි ඔබට ලබා දුන්නේ. ඔබට ඒ වැටහිනා ඇති. කාලය ගෙවි ගොස් අවසානයි. අදට අපි සමු ගන්නවා ඔබගෙන් මෙතෙක් වෙලා අප සමග රැඳී සිටි ඔබ සැමට ස්තුතියි. තවත් වැඩසටහනකින් යළි ඔබ හමුවෙමු. ඔබ සැමට සුබ දවසක්. ආයුබෝවන්.